සුබ දවසක් ඔයාලා හැමෝටම කැන්සර් එහෙමත් නැත්නම් පිළිකා. ඉතින් මේ පිළිකාවකින් ඕනෙම කෙනෙක්ව මරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. වැඩිපුරම මාරාන්තික පිළිකා ආකාර පරිවෘත්තීයයි. ඒ කියන්නේ ඒකෙදි තනි සෛලයක් කැඩිලා ගිහිල්ලා එතන අලුතෙන් ටියුමර් එකක් එහෙම නැත්නම් ගෙඩියක් හැදෙනවා. අන්න මේ ගෙඩිය අපේ ඇඟේ ඕනෙම ඉන්ද්‍රියයකට පැතිරිලා ඒ ඉන්ද්‍රියේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. ඉතින් අපේ ඇඟේ අත්‍යවශ්‍යම ක්‍රියාවලීන් කරන ඉන්ද්‍රියක් පිළිකාවක් අත්පත් කරගත්තොත් ඒකෙන් ඔයාව මරණයට පත් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට පිළිකාවක් ඔන්න ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ එක තැනක වර්ධනය වෙනවා. ඉතින් එහෙම වුණාම එතන අපි ගන්න ආහාර ජීර්ණය සහ අවශෝෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම එතනින් මලද්‍රව්‍ය පිටකරන එකද බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් ශල්‍ය කර්මයකින් හරි ගැස්සුවේ නැත්නම් මාරාන්තික වෙන්න පුළුවන්. ඊළඟට තවත් උදාහරණයක් විදියට අපේ අග්න්‍යාශයේ නාල අවහිර වීම. මේකෙදි වෙන්නේ අග්න්‍යාශය විසින්ම එයාව ජීර්ණය වෙනවා. ඉතින් මේ අග්න්‍යාශ පිළිකා ගොඩක් වේදනාකාරී පිළිකා වර්ගයක්. හරි, දැන් පිළිකාවක් ඔයාගේ පෙනහළු වලට බලපෑවත් අපි ගන්න ඔක්සිජන් ශරීරයට අවශෝෂණය කරගන්න ඵලදායී පෙනහළු පටක ගොඩක් අඩු වෙන්න ගන්නවා. එහෙම වුණාම කාලයත් එක්ක හුස්ම ගැනීමේ අපහසුතා ඇවිල්ලා රෝගියා මිය යන්න පුළුවන්. පෙනහළු පිළිකා වලින් මිය යන ගොඩක් අයගේ පොදු හේතුව තමයි මේක. කීමෝതെරපි කියන එක ඔයාලා දන්නවා, අපේ පිළිකා වලට කරන ප්‍රතිකාර ක්‍රමයක්. මේ පිළිකා ඇතිවීම අපේ ප්‍රතිශක්තිය අඩාල කරන අතර කීමෝതെරපි වලින් අස්ථිමිදුළු මර්ධනය කරමින් ගැටලුව සංයෝග වෙනවා. මොකද මේ අපේ සුදුරිදුරාණු නිපදවන කර්මාන්ත ශාලාව පිළිකාවක් තියෙන පුද්ගලයින්ට ඕනෑම ආකාරයක ආසාදනයකදී විශේෂයෙන් අදාළ වෙන්නේ ඇයි කියලා මේකෙන් පැහැදිලි වෙනවා. අපේ ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වය කීමෝതെරපි මගින් විතරක් නෙවෙයි, පිළිකා සෛල ආක්‍රමණයෙන්ද අර ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න පුළුවන්. දැන් ඇටමිදුළුවල පිළිකා සෛල වර්ධනය වෙනකොට අවසානයේ රුධිර සෛල හදන්න ප්‍රමාණවත් සෞඛ්‍ය සම්පන්න ඇටමිදුළු නැති වෙලා යනවා. දැන් මෙහෙම වුණාම අපිට අනතුරු ඇඟවීම් කීපයක්ම එනවා. එකටම රක්තහීනතාවය. අපේ රතු රුධිර සෛල අඩුවෙද්දී අපිට ඕනේ ඔක්සිජන් ශරීරයේ පුරාගෙන යන්න බැරි වෙන තත්ත්වයක්. දෙවෙනි අනතුරු ඇඟවීම තමයි අපේ සුදු රුධිරාණු අඩුවීම. මේ සුදු රුධිරාණු අපිට එන ආසාදන වලට එරෙහිව සටන් කරන නිසා හානිකර බැක්ටීරියා පාලනය කරන්න ගොඩක් අමාරු වෙනවා. තුන්වෙනියට පට්ටිකා අඩුවීම. ඒකෙන් වෙන්නේ අපේ ශරීරයේ කොතනක හරි රුධිර වහනයක් වෙනවා නම් ඒක පාලනය වෙන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් ලේ කැටි ගහන්නේ නැහැ. හරි, අපේ ඇඟේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් අපේ ජීවිතයට ගොඩක්ම වැදගත්. මේ ඔක්කොම අපේ ඇඟේ තියෙන ගොඩක්ම සංකීර්ණ කොටස්. ඉතින් මේ ඉන්ද්‍රියක ඇති වුණ පිළිකාව එහෙම නැත්නම් ගෙඩිය ඉන්ද්‍රියට හානියක් වෙන්නේ නැතුව ශල්‍ය කර්මයකින් ඉවත් කරා කියලා දැන් හිතමු. ඒත් මේ ගෙඩිය නැවත වර්ධනය වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ එතන ඉතිරි වෙලා තියෙන මුල් ගෙඩියේ සෛල කීපයක් තිබ්බොත් තමයි. ඉතින් එහෙම වුණාම මේ පිළිකාවලට ප්‍රතිකාර කරන්න කීමෝതെරපි එක්ක ඒකාබද්ධ ශල්‍ය කර්මයක් ඕනි වෙන්නේ ඒක හින්දායි. දැන් පිළිකාවක් නිසා ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීමට අමතරව පිළිකා රෝගියෙක් කැචෙක්සියා කියන රෝගයෙනුත් පීඩා විඳිනවා. මේකට හේතුව පිළිකා සෛලවලින් නිකුත් කරන විෂද්‍රව්‍ය නිසා ආහාර රුචිය වළක්වනවත් එක්කම ආහාර ජීර්ණයටත් බලපානවා. වේගයෙන් බර සහ මාංශ පේශීත් අඩුවෙනවා. ඉතින් මේ සියලුම පිළිකා රෝගීන් ගත්තම 50%කටම කැචෙක්සියා රෝගී තත්ත්වය තියෙනවා. ඒ වගේම පිළිකා මරණවලින් 30%කටම එන ප්‍රධාන හේතුව තමයි මාංශ පේශී නැතිවීම මුල් කරගෙන හෘදය හෝ ශ්වසන අකර්මණ්‍යතා තමයි ප්‍රධාන හේතුව. මේ හේතුව ආමාශ ආන්තරික පිළිකා ඇති රෝගීන්ගේ මරණවලින් 50%ක් සහ අග්න්‍යාශයක පිළිකා ඇති රෝගීන්ගේ මරණවලින් 80%කටම බලපාන්නේ අර හේතුව. හරි, ගොඩක් ප්‍රතිකාරවලින් පිළිකාව ලොකු කාලයක් පාලනය කරන්න පුළුවන් වුණාට පිළිකාව දිගටම වර්ධනය වුණොත් ඒක ඔයාගේ ශරීරයට දරා ගන්න බැරිම මට්ටමකට එන්න පුළුවන්. අවසානයේ ප්‍රතිකාරවලින් ඒක තවදුරටත් හංගගෙන ඉන්න බෑ. මේ කාලයේදී එයාගේ සුවපහසුව සහ ජීවන තත්ත්වය ගැන උනන්දු වෙන්න ඕනේ. මෝෆීන් වගේ ප්‍රබල ඖෂධ දීමෙන් මරණය ඉක්මන් වෙනවා කියන එක සමහරුන්ගේ මතයක්. හැබැයි ප්‍රවීණයන් කියන විදියට ඒ ඖෂධ දුක් වේදනා නැති කරලා රෝගීන්ගේ ආයු කාලයත් දික් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි සියලුම පිළිකා රෝගීන් වේදනාවෙන් මිය යන්න ඕනි නැහැ කියලා අපි හිතමු.
ඉතින් ඔයා මේ වීඩියෝ පුංචි හැරි දැනුමක් ගත්තා නම් අමතක නොකර subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.